ඇතුවද අපි නවද මේ නවාණ්ඩුදයා බලාගෙන ඉදදී කාරණකාරණ ඇතුවද මුලින් ඇතිවුණේ මේ නවාණ්ඩුවට එකසේ දහතුනක් තියෙනවා කියන කාරණේ. ඔබතුමාලා ප්‍රසිද්ධියක අපිට එකසේ දහතුනක් තියෙනවා කියලා අමතුරුවේ පැත්තර මේ පැත්තර පෙන්න. මම ඔබතුමාලා අහන්නේ එකසේ දහතුනක් තියෙනවා ආණ්ඩුවට. ආණ්ඩුවටත් එකසේ දහතුනක් නෑ. රයින් ලික්කුන්සේගේ මාතරත් එකසේ දහතුනක් නෑ. ඒක අපි ක්‍රියාත්මක කරගෙන යනකොට ඔබතුමා දන්නවා අතිගෞරව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය බොහොම පැහැදිලි. එතුමා කාරණා තුනක් ඉදිරිපත් කරා. එකක් තමයි පාර්ලිමේන්තුව ලේවිලක් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කතා කරා. දෙවන කාරණේ පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු වසායත වෙන්දේසිය ක්‍රියාත්මක වෙයි කියලා ඇමතනම ක්‍රියාත්මක වුණා. ඉතින් එතුමා ඒක නිසා කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට විකිණීමේ ක්‍රියාදාමයක් කරනවා. ඒ නිසා තමයි මම මේ පාර්ලිමේන්තුව පොරොක් කරන්න හේතුව කියන්නේ. ඉතින් මම හිතන්නේ මේ කාරණා අපි දැක්කා. ඒ නිසා දැන් අදත් කීප දෙනෙක් එහාට මෙහාට ගියා ඔබතුමාලා දකින්නේ නැති. ඉතින් අපිට කියන්න බෑ ඒගොල්ලෝ සල්ලි වලට නොගියාද ගියාද කියන එක ගැන අපිට කතා කරන්න තියෙන මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ කොහොමද මේ මෙතන ඉඳලා හිටපු ගමන් ආපහු විනාඩි 5කින් තව දෙනකල කොහොමද ගිහිල්ලා හිටගන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක ගැන මම කාටවත් දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ වගේ තත්ත්වයක් නැති වෙලා තමයි මේ පාර්ලිමේන්තුව තුළ මේ අශෝභන තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ එයින් මුදව ගැනීම සඳහා තමයි ස්ථාවර වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ. හැමතුමා කිව්ව විදිහට බොහොම පැහැදිලිව මෙතනින් පස්සේ කතානායකතුමාගේ තීන්දුවත් අරගෙන අතිගෞරව ජනාධිපතිතුමා නියම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්න වැඩපිළිවෙල සකස් කරයි. රට අස්ථාවර වෙන්නේ නැතුව. ඔව් දැන් මේනකොට ආණ්ඩුව ක්‍රියාත්මක කරලා ඔබතුමාලා කැබිනට් මණ්ඩලය රැස් වෙනවා. කැබිනට් තියෙන තීරණ ගන්නවා. උතන 113ක් ඔබතුමාලා කියන ආණ්ඩුවටත් නැහැ. රනිල් කොසිං මහත්තයාත් නැහැ කියලා. 113ක් නැති ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ පැවැත්මක් තියෙනවද? පුළුවන්. 2015 මේ ජනවාරි 9 වෙනිදා පිහිටපු ආණ්ඩුවට 113ක් නෙවෙයි 41යි තිබ්බේ. ඔව් නමුත් ඒ වෙලාවේදී ඔබතුමාලා විරුද්ධව නේද ආණ්ඩුවට සහයෝගය දුන්නේ. ඕන නැහැ. ඒක වෙන දෙයක් තමයි ඔබතුමාලා සහයෝගය දුන්නනේ. නෑ නෑ ඒක වෙනම දෙයක්. අපි විශ්වාසනීය යෝජනාවක් ඉදිරිගෙනාවේ නැති එක වෙනම දෙයක්. හැබැයි ඕන තරම් අපිට නිදසුන් පෙන්වන්න පුළුවන් 113ක් නැතුව ආණ්ඩුව ගෙනියලා තියෙනවා. මේ අවස්ථාව අනුව ඒ අවස්ථාව අනුව සහයෝගය සමහරු දීලා තියෙනවා 113කින් සම්මත කරගන්න. සමහරක් අවස්ථාවලදී 113ක්ම ඕනේ නැහනේ. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය තමයි මේ ඒ පනතක් හරි මොකක් හරි ගේන එකක් අනුමත කරන්නේ.